සුබ උදෑසනක් වේවා. ඔබතුමාගේ මට නම කියන්නකෝ. රාජු. රාජු. රාජු මහත්මයා කොච්චර කාලයක් වෙනවද මේ තනකොළ කපන රස්සාව කරන්න අරගෙන? දැන් අවුරුදු 40ක්. 40ක් විතර වෙනවා. කොහෙද ඔබතුමාගේ ගෙවල්? නාරායන්පිට. නාරායන්පිට. එතකොට උදේ කීයට වගේ මේ රස්සාව පටන් ගන්නද? සාමාන්‍යයෙන් එක එක වෙලාවල් වලට පටන් ගන්නවා. පාටත් යනවා. 9:10ට යන වෙලාවලුත් තියෙනවා. හා හා. ඉවර වෙද්දි වැඩ කීයද ඉතින්? එකහමාර 2 වෙනකොට වැඩ ඉවරයි. ආ, ඒ කියන්නේ හවස එකහමාර 2 විතර වෙනවා. ඔව්. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඉතින් උයාගෙන කන්න බොන දේවල් ලෑස්ති කරගන්නවා. හා. ඒවා ඉතින් කාලා හවසට ඉතින් පවෝදා උදේ වැඩ පටන් ගන්නවා. අපිට කෝල්ස් එනවා. හා. ගෙවල් තියෙනවා 30ක් 40ක් විතර. හා හා. කෝල් එනවා. එක එක තැන් වලට යනවා වැඩ කරන්න. ඔෆිස් හෝලෙනුත් BMC කියලා කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනියෙන් අපිට දීලා තියෙනවා වැඩ. හා හා. ඉතින් ඒගොල්ලෝ කෝල් කරාම ඒගොල්ලන්ගේ ආයතන වලට යනවා. හා. රාජ්‍ය පරිපාලන. එතනින් පටන් ගත්තොත් ඉතින් ලේකම්තුමා, ඇමතිතුමාලා ගෙවල්. ඒ වගේ ඉතින් තියෙනවා, ඔෆිස් තියෙනවා. වෙලාවට පඩි හම් වෙනවා. ඔෆිස් වල වැඩ කරත් ඒගොල්ලන්ගේ දිනයක් තියෙනවා පඩි දෙන්න. අපිට සල්ලි ඇරෙන්ජ් කරන්න. හා. පෙටි කෑස් ඇරෙන්ජ් කරලා දෙන්න දිනයක් තියෙනවා. ඒ දිනේ තමයි ගණ්ඩ යන්නේ. හා. ගෙවල් වල වැඩ කරොත් එදා වේල සල්ලි හම් වෙනවා. හා. පොරොන්දු වෙලා 2000ක් 2000යි 3000ක් 3000යි 4000 යන 4000යි එහෙම පොරොන්දු වෙලා තමයි වැඩ කරන්නේ. මේ අවුරුදු 40 ඇතුළත ගෙවල් වලින් හරි රාජ්‍ය ආයතන වලින් හෝ මුදල් ගෙවන්න නැතුව ඉඳලා තියෙනවද එක දවසක් හරි? නැහැ. නැහැ. හැමෝගේම හම් වෙනවා. හම් වෙනවා. ඒක හොඳයි. දැන් මම කියන්නකෝ මේ මැෂින් එක මෙහෙම බයිසිකලේ පටවගෙන දවසකට කොච්චර ප්‍රමාණයක් කිලෝමීටර් ප්‍රමාණයක් ඇවිදිනවද? ඒක කොළඹ වටේ ඇතුලේ තමයි ඇවිදින්නේ. කිලෝමීටර් ගණන් මට එච්චරම කියන්න බෑ. කොමාරි මේ කොළඹවට තමයි දුවන්නේ. මම හිතන්නේ විවාහක ඇති. ඔව්. හා. එතකොට ළමයින්ට කරදරයක් නැතුව මේ විදිහට වැඩ කරගෙන ඉන්න එක ගැන සතුටුයි. ඔව්. වැස්ස දවසක් එක්ක වැඩ කරන්න සිද්ධ වුණොත් මොකද කරන්නේ? බාරගත්තු වැඩ තියෙනවා. තියෙනවා. ඉතින් මේ වගේ පායන වෙලාවල වලට තමයි වැඩ කරන්න වෙන්නේ. වැස්ස වෙලාවල වලට තනකොළ වැඩ කරන්න බෑ. හා. ඉතින් ඒක නවත්තන්න වෙනවා එදාට. බාරගෙන තිබ්බොත් අනිවාර්යෙන් කරන්න ඕනි කියලා තිබ්බොත් වැස්ස දවසල එහෙමත් කරනවා. එහෙම තිබුණත් දන්නවනේ කරන්න බෑයි කියලා. ආහ්. එතකොට ඒගොල්ලෝ පවුද? ආහ්. කෝල් කරලා ඇරෙන්ජ් කරලා යනවා. මැෂින් එක කැඩුණොත් හදාගන්න දන්නවද? ඔව් දන්නවා. ඕනම කැලලක් ගලවුනොත් ඔව් හදාගන්න දන්නවා. ඔක්කොම යතුරු ඔක්කොම තියාගෙන ඉන්නේ. ආහ්. ඒ කියන්නේ දැන් මේ අනතුරු වලට එහෙම ලක් කළා නැන්ද? එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්. මේ එහෙම මේ කියන්නේ දැන් ලොකු ලොකු වාහන යනවා. ඔබතුමා මේක පැදගෙන යනවා පාරේ. ආ. කවදාවත් වාහන වලින් මේ කියන්නේ ඒක නෑ. එහෙම දෙයක් වෙලා නෑ. හ්ම්. එහෙම දෙයක් කිසිම දෙයක් දැන් අවුරුදු 40ක් විතර වෙනවා. එහෙම දෙයක් වෙලා නෑ. මගේ බයිසිකලේ මේ වණ්ඩිය දැක්කාම එන වාහන ආයින් කරගෙන යන්නේ. ආයින් කරගෙන යන්නේ උන බයයි මේ මග ළඟ කිට්ටු වෙන්නේ. ඒ කියන්නේ මේ මේක වැදුනොත් අනිත් වාහන වලට අනතුරු වෙනවා කියන එක කියනවා. එහෙමයි ඉතින් ඒගොල්ලෝ හිතනවා ඇති. එන්නේ නැහැ. ළඟට එන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් උදේට පටන් ගත්තොත් මේ රස්සාව දවල් එකහමාර 2 විතර වෙදී ඉවර කරනවා. ඔව්. මේ පැය ප්‍රමාණය ඇතුළත කොච්චර මේ ප්‍රමාණයක් කපල ඉවර කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් වතු දෙක, ගෙවල් දෙක, තුනක විතර වැඩ කරත් ඇයි කියන්නේ. හහ් අක්කරේක වගේ හක්කරක් බෑ. අක්කරයක් බෑ. අක්කරයක් බෑ. හහ් ඒක බොරු කතාවක්. අක්කර කාලකට වගේ ප්‍රමාණය වැඩ කරන්න පුළුවන් දවසක. අක්කර කාලක්. ඔව්. අක්කර කාලක් වැඩ කරද්දි සාමාන්‍යයෙන් සර්පයින්ගෙන් ඒ කියන්නේ බිම ඉන්න සර්පයෝ ඉන්නවා. ඔව්. ඒගොල්ලොන්ගෙන් අනතුරු වලට ලක් වෙලා නැහැ. නෑ, එහෙම දෙයක් වෙලා නැහැ. මම දැකලා තියෙනවා. නමුත් අපි මේක දාලා වැඩ කරගෙන ඉන්න ගමන් සරපියෝ අපි දැන් අඩි 6ක විතරනේ ප්‍රමාණයක ඉන්නේ. ඔව්.
එතකොට මේකේ සද්දේට මේ පෙට්‍රල් වාසමට ළඟ ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ගැවිසිලා ඊට මෙහෙට යනවා. ආ, ඒ කියන්නේ මේ පෙට්‍රල් සැරට ඔව් සහ මේ මැෂින් එකට කැපෙන හින්දි වෙලා යනවා. ඔව්. කැපිලා තියෙනවද සත්තු එහෙම නැහැ. නැහැ, එහෙම නැහැ. යනවනේ නේ අනිවාර්යෙන්. එතකොට මේ වාහනේ ළඟටදී අනිත් ඕනම වාහනයක් අයින් වෙනවා කියන එක තමයි කියන්න දෙන්නේ. හරි. බොහොම ස්තුතියි මේ ඔබතුමාගේ අදහස් දැක්වීම ගැන. ඔබතුමා ඉතමත් මේ ගෙවල් වලට ගිහිල්ලා හරි මිලක් ලැබෙනවා තමයි. ඔව්. ඒ වුණාට කරන්නේ ලොකු සේවාවක්. ඈ කැලේ වැවෙන්න දෙන්නේ නැතුව සත්තු සර්පයන්ගෙන් මිනිස්සු ආරක්ෂා වෙනවා. මිලක් දිව වුණාට මගේ පුද්දලගේ රස්සාව මේක. කාටත් යටත් නැහැ. කාටත් යටත් නැතුව තමයි කරන්න ඕන රස්සාව. එතකොට ඒක තමයි හරියන්නේ. මොකටද අපි කාටත් යටත් වෙන්නේ නේ? යටත් වෙන්නේ මගේ පුද්දලගේ රස්සාව. මැෂින් දෙක තුනක් තියෙනවා. හා හා. ඒ කියන්නේ දැන් අවුරුදු 40 ඇතුළත දැන් මේ මැෂින් කීයක් විතර අරන් තියෙනවද මේ? මම මැෂින් හතරක් අරන් තියෙනවා. හතරක් අරන් තියෙනවා. මේ කී වෙනි එකද? මේක 2යි. මේක හතරවෙනි එක. හතරවෙනි එක. මේ හතරවෙනි එකෙන් මේකේ ගත්තේ කම්පැනි තියෙනවා. ඒ කම්පැනියට මාස 5න් 3ට වගේ ඒගොල්ලන්ගේ කම්පැනියට යනවා සේවිස් කරන්න. මේක ඉතින් ඇතුලේ තියෙන ඉතුරු කෑලි ඔක්කොම දාලා ඒගොල්ලෝ හදලා දෙන්න. ඒගොල්ලෝ බිලක් දානවා. ඒ බිල අනකොල ඒගොල්ලන්ට සල්ලි ගෙවලා මේක සේවිස් කරලා අදාගෙන යනවා. ගැරන්ටි එකක් තියෙනවද? මේක ගැරන්ටි තියෙනවා මාස 6ක ගැරන්ටියක් දෙනවා. දැන් අවුරුදු 5ක් වෙනවා මේකට මේ මැෂින්ට. ආහ. ඒ 6 දුන්නත් ඕන වෙලාවක ගිහිල්ලි වෙලා හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් ඒ කාල සීමාව ඇටිය. ඒ කාල සීමාව පැන්න ගමන් අපි අතින් සල්ලි දීලා ගමන් මේක හදන්න. හරි. ගොඩක් සන්තෝෂයි අදහස් දැක්වීම ගැන. අපි ආයි දවසක හම්බෙමු. හරි. මේ වාහනේ ගැන සන්තෝෂයි. මොකද අනිත් වාහන සියල්ල මේ වාහනේ ළඟට එද්දී අයින් ගණා කිව්වහම අපි දෙන්නට ඉතින් සන්තෝෂයි මේ මුණ ගැහිම ගැන. එන දරුවන් සරණයි. ජය වේවා.